நாங்கள் அடுத்ததாக அழைப்பது முன்னிலை சோசலிச கட்சியின் அரசியல் குழு உறுப்பினர் தோழர் சாமீர கொசுவத் அவர்களை. வடகிழக்கு ஜனதா பலயாக் சமாஜ்வாதி சமாஜாக் தேமாகரகாத் பிரட்டுகாமி சமாஜ்வாதி பக்ஷே மே ஜாத்தியந்திர காம்காரு தின ரேலிய மீலகட ஆமந்திரணை கரானட்டு பிரட்டுகாமி சமாஜ்வாதி பக்ஷே தேஷ்பால் மண்டல் சபிக்கு சமீர கொசுவத் சகோதரையாட்டு தேடி சகோதரத்தினத்து ஆராதனா கர சிட்டணும். वेदिकावे असुन्गेन सिटीन अपे पक्षे प्रधान लेखम आदरणीय सेनाधीर गुणतिलक सहोदरगे नवसराय एवगेम मे वेदिकावे इंदला मम मतक करन्नोने अपे पक्षे देशपालन मंडल सभिक मे वेलावे अनुराधपुर सिरगेदर इन्न आदरणीय कुमार गुणरत्नम सहोदरयावत् अपे हितनो ओट सन्निवेदन पासुकं नैति उनत् හදවතින් මේ වෙලාවේ මේ වේදිකාවේ වගේම ඔබත් එක්ක අද ඔහුත් එකතු වෙලා ඉන්නවා කියලා ඔහුගෙනුත් අවසරයි. ඒ වගේම අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සහෝදරවරුන්ගෙන් මධ්‍යම කාරක සභාවේ සහෝදරවරුන්ගෙන් සහ විවිධ ක්ෂේත්‍ර බලවේගවලට නායකත්වය දෙන සංවිධානවල සංවිධායක සහෝදරවරුන්ගෙන් विशेष निधासु दिशा कांता व्यापारे जाति संविधायिक सहोदरी नवसराय आदरणीय सहोदर वरुणी सहोदरी तवटिक किंग वैसर तेमेंड नियमित आस खालू कर लती कड़ागे न वैटे नोन मेन एनिसा ओय अतन मितन तन तंगल हेवनक होयागे न मुआवेला इन सहोदर वरु අපි කවුරුත් ඔක්කොම එන්න ඉස්සරහට අපි මේ වහින වැස්සට එකට තෙමෙමු. එකට තෙමෙන්න බලාගෙන අපි ඉස්සරහට එකතු වෙමු. එතන අපිට කියන්න ඕන දේශපාලන කතාව තියෙනවා. පෙනෙන නොපෙනෙන මානේ ඇහැක ඇහෙන දුරක ඉන්න අපේ රටේ ජනතාවගෙන් පන්තියෙන් අවසරයි. පොලිසිය මහත්තුරු මාධ්‍යවේදී හිතවතුන් विविध राजकारी करना तीन आने कुछ सीलु दिना नवसराय अभी पिटकटुए अद मेतन टावे अपे पांतीय देशपालन वग की मीटू करान एक अपट विवाद अक्ने एनिसा दुमिंद सहोदर की हुआ वगे अद दवसे मेराटे हतर दिग बागे विविध तन्वल विविध अरमुनु वलिन जात्यंतर कंकरु दिनेय समरीमे उत्सव साक्रियावली सिदुवेमिन पवतिनो अपट अहितक ने प्रश्नेकुत ने हैबै ए सियल्ल एलेस तिबियदी अपि पमनक अपिट पुलुवन विदिहट अपे दहिर्यं मेतनट अद मे हवस वरुवे एकतु उने අප උර මත අප පටවාගෙන ඇති වගකීම ඉටු කරන්නේ කෙසේද යන කාරණය සාකච්ඡා කරලා යන්න. එනිසා මම විශ්වාස කරනවා මේ සාකච්ඡාව හතර දිග් භාගෙන් බොහොම ධෛර්යයෙන් මෙතනට එකතු වෙච්ච ඔබ සියලු දෙනාට විතරක් නෙමෙයි මෙතනින් අහම්බෙන් යන අහම්බෙන් කනට වැටෙන අපේ පන්තියේ බොහෝ දෙනාටත් අදාළයි කියලා. එනිසා දැනට අවුරුදු 130කට උඩදී මේ වේදිකාව උඩ පුන පුනා නැවත නැවත මතක් කළා වගේ අද වෙනි දවසක ඇමරිකාවේ චිකාගෝ වල කම්කරු හේමා චතුරස්සේට ආවා. ऐतिहासिकम वेणुवेन सटन करन्न ओन्न मर्दने करन्न पोलीसिय मोकद कले एदत् ए पोलीसिय कले कम करु अतरेन तमंगे एजंते एक्को दाला
බෝම්බ ප්‍රහාරයක් දුම් බෝම්බ ප්‍රහාරයක් පොලිසිය දිහාවට එල්ල කරලා නිරායුධ කම්කරුවන්ට වෙඩි තියාගෙන තියාගෙන ගියා තමන්ගේ සටනේ සංකේතය විදියට කම්කරුවෝ උස්සවාගෙන ආවේ සුදු දජය කම්කරුවන්ගේ ලේන් පෙගුණු රතු දජය තමයි අවසානයේදී ඔවුන්ට ඉදිරිුනේ අද අපි මෙතන දරාගෙන ඉන්නේ ඔසවාගෙන ඉන්නේ ඓතිහාසයේ කම්කරුවන්ගේ ලේන් පෙගි රත් පැහැගන්නුණු රතු දජය ඒ දජය දරාගෙන ඉන්න අපට අභිමානයක් තියෙනවා විශ්වාසයක් තියෙනවා ඒ දජය ධනපති පන්තියේ පාමුල ගෙනහිල්ලා පාවා දෙන්නේ නැහැ කියලා ජාත්‍යන්තර කම්කරු දිනේ ප්‍රකාශයට පත් උනේ ඉනුත් අවුරුදු 4කට පස්සේ 1989 ජූලි මාසේ පැරිසියට රැස්වුණු දෙවන ජාත්‍යන්තරය මාක්ස් එංගල්ස් නායකත්වයෙන් දුන්නු ජාත්‍යන්තරය එහෙදි එංගල්ස්ගේ නායකත්වයෙන් තමයි මේ දිනය වැඩ කරන මිනිස්සුන්ගේ දවස හැටියට නම් කළේ ජාත්‍යන්තර කම්කරු දිනය හැටියට නම් කළේ එනිසා එදා සටන ඒ සටනට දුන්නු දේශපාලන තේරුම සහ වැඩපිළිවෙල තමයි ජාත්‍යන්තර කම්කරු දිනය එනිසියන් ඒ කියන්නේ මේක සමරුමක් කසිප්පු පත් පාර්සල් බෙදලා තමන්ගේ හයියහත්ය බලය පෙන්වන්න එක එක ජාතිය තොරම්බල් වයි වර්ණ ඇඳගෙන කරන සෙල්ලමක් නෙමෙයි ජයවර්ධන උන්න හැක්කලා වගේ ගෝල් පේස් පිටණියට ඉන්දියාවෙන් ගායක ගායිකාව නළු නිලියෝ ගෙනල්ලා රංගල පාටි දාලා පන්තිය දූෂණය කරන අවස්ථාවක් නෙමෙයි සටන් කාමීන්ගේ ලේන් පෙගුණු රතු දජය දෙවන ජාත්‍යන්තරයේ දේශපාලන වැඩපිළිවෙල බවට පත් වෙනවා කුමක්ද ඒ වැඩපිළිවෙල ඒ වැඩපිළිවෙල තමයි ධනවාදය පෙරලා දැමීමේ වැඩපිළිවෙල එනිසා ජාත්‍යන්තර කම්කරු දිනේට මැයි දිනේට තියෙන එක තේරුමයි එය ධනපති පන්තියට එරෙහිවීම පමණක් නෙමෙයි ධනපති පන්තිය පෙරලා දැමීමේ වැඩපිළිවෙල නියෝජනය කරනවා අන්න ඒක මතක තියාගන්න ඕනේ එනිසා පෙරටුගාමි සමාජවාදී පක්ෂය අපි අද මේ පිටකොටුවට ආවේ මේ හැන්ද වෙලාවේ අනෝරාද සිවස්සත් නොබියව මෙතන කෙලින් සිටගෙන අපි කියන්නේ අපි ආවේ ඒ වැඩපිළිවෙලට සාක්ෂි දරන්න ඒකයි අපේ ප්‍රකාශනය එනිසා අපි ආවේ නිකන් නෙමෙයි මේ වැස්සට තෙමෙන්නේ නිකන් නෙමෙයි අපි විශ්වාස කරන වැඩපිළිවෙලක් තියෙනවා මොකක්ද ඒ වැඩපිළිවෙල මේ වේදිකාවේ අපේ සහෝදරවරු අවස්ථා ගණනාවකදී ඒ කාරණේ ඉතාම හොඳින් පැහැදිලි කරන්න උත්සාහ කළා ධනවාදයට ඇයි අපේ ජීවිතවලට උත්තර දෙන්න බැරි ධනවාදය ඇයි අපේ ප්‍රශ්න විසඳන්නේ නැත්තේ ධනවාදය ඇයි අපට ජීවිතය වෙනුවට මරණය උරුම කරන්නේ එනිසා විඳවන ජීවිතයක් මිසක ධනවාදය අපට කිසි දිනක විඳින ජීවිතයක් නිර්මාණය කරන්නේ නැහැ අපේක්ෂා බංගත්වයේ බලාපොරොත්තු සුන්වීම මිසක ධනවාදය කිසිදා අපට බලාපොරොත්තු දල්වන්නේ නැහැ අනාගතය පිළිබඳ විශ්වාසය ගේන්නේ නැහැ හැමදාම දහඩිය මුගුළු වගුරවල මහ පොළව එක්කෝට් කොත්තු වෙලා ගොවිතැන්පත් කරලා මහ දියමේ මසුන් මරන්න ගිහිල්ලා පතලේ වැඩපොලේ වෙහසිලා දැන් ඒවා පරිවර්තනය වෙලා කාර්යාලවලට විවිධ නවීන තාක්ෂණය ඇසුරේ නිර්මාණය වෙච්ච වැඩබිම්වලට ඒ සියල්ලේ අපි කඹරනවා මේ වේදිකාව මුළු හවස්වරුව පුරාම ඒ කැමිරිල්ලට අපේ වේදනාවට ධනවාදයේ තුල උවිසඳුම් නැතිකමට සාක්ෂි දරමින් හිටියේ එහෙමනම් ධනවාදයට මිනිස් ජීවිතවල යහපත උදා කල නොහැකිනම් සතා සිව්පාවට ගහකොලට පරිසරයට
යහපතක්කල නොහැකිනම් ධනවාදයේ සියල්ල ලාභය නැමති සීතල අයිස් වතුරෙහි ගිල්වමින් මිනිස් අවශ්‍යතා වෙනුවට ලාභයම පමණක් ගොඩ ගසයිනම් අපි කුමක් කළ යුතුද එදත් පළවෙනි ජාත්‍යන්තර කම්කරු දිනේ දවසේ දෙවනි ජාත්‍යන්තරය නිර්මාණය කරලා ගෙනල්ලා ඉදිරිපත් කරේ ඒ වැඩපිළිවෙල මොකක්ද අපි තලෙන පෑගෙන දුක් විඳින මිනිස්සු කම්කරුවෝ ගොවියෝ ශිෂ්‍යයෝ දීවරයෝ කාන්තාවෝ පීඩිත බලවේග මේ සියල්ල එකතු වෙලා මේ සියල්ල එකතු වෙලා ධනවාදය පෙරළීම සඳහා සංවිධානයේ මුඛ්‍යන වැඩපිළිවෙල සහ ප්‍රකාශනය නිර්මාණය කළේ ඒකත් ඉතිහාසයේ ඒ වැඩපිළිවෙල යථාර්ථයක් බවට පත් කරා ආදරණීය ලෙනින් සහෝදරයා සෝවියට් දේශය ඇතුළේදී වැඩ කරන මිනිස්සු මෙව අමතක කරලා තියන්නේ මෙව කතා නොකර යන්නේ මෙව කතා කරන්න ධෛර්යය නැති වෙලා තියෙන පහුගිය කාලේ වැඩ කරන මිනිස්සුන්ගේ රටක් නිර්මාණය කළා වැඩ කරන මිනිස්සුන්ට ගොවි කම්කරුවන්ට තමන්ගේ ශ්‍රමයේ වටිනාකම දුන්නා ජීවිතේ වටිනාකම දුන්නා පිමි පැනලා අඳුරු රුසියාව සාර්ගේ රුසියාව වැඩවසම් රුසියාව පිමි පැනලා සංවර්ධනය වෙලා ඒ සංවර්ධනයේ මහා නර්ග ප්‍රතිඵල මිනිස්සු භුක්ති විඳින්න ගත්තා දරුවෝ තමන්ගේ අනාගතය පිළිබඳව සුබවාදීව බලන්න පටන් ගත්තා හිනා වෙන්න පටන් ගත්තා ලෝකෙට අලුත් අලුත් ආදර්ශයක් ගෙනාවා ලාභය වෙනුවට මිනිස්සුන්ගේ අවශ්‍යතා සමාජ සුබ සාධනය වෙනුවෙන් වැඩ කරමු කියලා මිනිස්සුන් දවිතරක් නෙමෙයි සතාසි උපාවට ගහකොළට ආදරය කරන සංස්කෘතියක් නිර්මාණය වෙන්න පටන් ගත්තා නමුත් ඒ වැඩපිළිවෙල මුහුණු දුන්නු අප්‍රමාණ අභියෝගවල ප්‍රමාණයත් ධනවාදී කඳුරින් එල්ලෙච්ච මහ දවන්ත ප්‍රහාරයත් හමුවේ වියයුතු පරිදිම ඇයි අපි වියයුතු පරිදිම කියන්නේ තනි රටකට ලෝකේ එක කොනක සමාජවාදයේ ජයග්‍රහණය කරන්න බෑ ජාත්‍යන්තර කම්කරු දිනය කියලා අපි කියන්නේ මේක අපේ රටේ කම්කරුවන්ට මේ රටේ ඉන්න ධනපතියොත් එක්ක රනිල් වික්‍රමසිංහලා එක්ක මහින්ද රාජපක්ෂලා එක්ක විතරක් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි ධනවාදය මුළු ලෝකය පුරාම වෙලාගෙන තියෙන අස්සක් මුල්ලක් නැර සෑම භූමි විභාගයකටම ප්‍රාග්ධනයේ හස්තය දිගු වෙනවා සූරා කෑමේ හස්තය දිගු වෙනවා නතු කරගත්ත අත්පත් කර නොගත්ත භූමියක් ලෝකේ කොහෙවත් ඉතිරි වෙලා නැහැ ඒ නිසා ධනවාදය ජාත්‍යන්තර පරිමාණව ශක්තිමත් වෙලා ලෝක බැංකුව මූල්‍ය අරමුදල වැනි ආයතන සංවිධානය කරගෙන මිලිටරි බලය අතට අරගෙන තමන්ගේ දේවල් ක්‍රියාත්මක කරද්දී ධනපති ක්‍රමය පවත්තගෙන යන්න කටයුතු කරද්දී කොයි කොනක හරි කොයි දිග්භාගයක හරි තනි රටක කම්කරුවන්ට විතරක් ඒකට එදිරිව නැගිටලා සටන් කරලා පවතින්න බෑ ලෙනින් 17 විප්ලවයේ දිනදි මේක කිව්වා අපේ සමාජවාදය පවතින්නේ ජර්මනියේ කම්කරුවන් මත කියලා කිව්වා අපේ රටේ පැවැත්ම තීරණය වෙන්නේ ලෝකෙ පුරා කම්කරුවෝ ධනවාදයට එරෙහිව සටන් වැදීම මත කියලා කිව්වා එනිසා රුසියාව ඇතුලේ නිර්මාණය කරපු බොහෝ හොඳ දේ බොහෝ මානුෂික දේ බොහෝ මිනිසත් භවයේ උපරිම දේ ක්‍රමානුකූලව අර්බුදයට යමින් බිඳ වැටෙමින් ඇතුලෙනුත් අර්බුදේ එන්න පටන් ගත්තා ඇතුලෙනුත් කුණුවෙන්ට පටන් ගත්තා එළියෙන් ආපු ප්‍රහාරයට මුහුණ දුන්නා වැටුණා දැන් එලෙස වැටිලා අවුරුදු 25කට 26කට කිට්ටු කාලයක් අපි ගත කරලා තියෙනවා ධනවාදයට එදිරිව සටන් කරන්නන් මේ පහුගිය අවුරුදු 20 ගණනේ ඉතාම දුෂ්කර අමාරුම අඳුරුතම කාලයක් පහු කරමින් හිටියා සමාජවාදී කඳවුර බිඳ වැටිලා සෝවියට් දේශය වැටිලා සමාජවාදී කියාගත් පක්ෂ කොමියුනිස් කියාගත් පක්ෂ නන්නත්තර වෙලා තමන්ගේ දේශපාලන වැඩපිළිවෙළවල් වෙනස් කරලා පල්ලම් බහිද්දි
फुकुयाम लैविल्ला धनवादे वेनुवेन उदम की गायना कुरंट पटंगत्ता किउवा धनवादे समाजे तमाई तियन्ने मेक ऐतुले पड़ी पड़ी वेनस्कांग वेन वैरेंट मेक वटेन ने वट्टंट बे इतिहासे अवसानम अवधि हेडहुरुकम तमाई में ऐविल्ला तियन्ने एनिसा धनवादे ऐतुले मोनव हरि देवाल वेनस्कोरला विसनुं हदागान्नवा मिसक धनवादे पेरलांट अमारुई कियन प्रश्ने गेनावा दं लोके पुरा बोहो वमे व्यापार फुकुयामा वादे पिलिगत्ता पक्षवल नंग अतेरिया मारुकला वडक नय किउवा सटन कोरला वडक नय सहोदरया सटन पराधाई किउवा समारु फुकुयामा वादे निलवशेन पिलिगत्ते ने हबै पिलिगत्ते नति उनाट वडकोले ए विधियट लंकावे पेरणी वमे व्यापारय දනකොණ වැඩ කළේ ඒක විදිහට ජනතා විමුක්ති පෙරමුණ දැන් වැඩ කරමින් යන්නේ ඒ විදිහට ඇයි ධනවාදය පවතිනවා එක පෙරලන්ට ඕනේ සමාජවාදය බෝඩ් එකට ගන්නවා මේ දිනේදී ඉතුරු වෙච්ච දෑක තිමිටි ටික එළියට අරගෙන ගෙනල්ලා පෙන්නනවා ඡන්දේ කාලේදී වහලා මැදපන්තියේ දේශපාලන චපලත්වයට අත දිගු කරමින් යන්න පටන් ගන්නවා එනිසා පුකුයාමා වාදයේ නිල වශයෙන් පිළිගත්තේ නැ නම් තියාගත්තා දැන් හැබැයි නිල වශයෙන් ප්‍රතික්ෂේප කරන්නෙත් නැ එනිසා තමයි ධනවාදයේ පෙරලන්න බෑ කියලා කල්පනා කරන උන් තමයි ධනවාදයේ පෙරලන්න ධෛර්යය හිඳගත්තේ උන් තමයි පස්ස දොරෙන් ගිහිල්ලා ධනපති පන්තියත් එක්ක මුක්කු ගහන්න පටන් ගන්නෙ ඇයි ධනවාදයේ පෙරලන්න බැරි නම් හත්වලාමේ ඉන්න ටික කාලේ අපිත් ඇමති කමක් අරගෙන තව මොනෝhari අරගෙන මේකේ පැවැත්ම හදා ගන්න ඕනේ. ඒ නිසා නොනිල වශයෙන් ෆුකුයාමාව පිළිගත්තා. නොනිල වශයෙන් ධනවාදයේ පැවැත්ම පිළිගත්තා. එහෙම පිළි අරගෙන තමයි ධනපති ගුප්පයන් වල රික්ක රින්ගන්න පටන් ගත්තේ. ධනපති ධනපති දදවල ඔතන්ඩ රදු දජය පාවල දුන්නා. धनपति अंगे तुआल वलट बेदांट पटंगत्ता मुक्कु गहुआ धनपति क्रमे अर्बुद वलट विसंदुम निर्माण करंतावा एनिसा मे वटेन्ने समाजवादे उत्तरे अक्निमे धनवादे पेरलंड बे धनवादे ऐतुले याम हर वेन विकल्प अक्ने कियला दाहिरे सिदगत्त मिनिसुंगे कताव मे एहेन्ने एनिसा सत्य दम्मट सेनग पेन्नुवट धैर्य सिदगत्त मिनिस्सु धनवादे तेरहिव सतं करंड बेरुव धैर्य सिदगत्त मिनिस्सु दैं वेड पिरिवेल अतारिनवा मतक तियागंट सहोदरवरु लेनिन किव्वा मेदमावतक् नए अतरमेदि एकक् नए एक्को नियमेन हरि अनियमेन हरि धनवादे पिलि अरगेन එතලට යනවා නැත්තම් ධනවාදයේ තෙරෙහි නිර්දර පන්තියේ ජයග්‍රහණ වෙනුවෙන් සටන් කරනවා ඒ නිසා ධනවාදයේ තෙරෙහි තියෙන එක වැඩපිළිවෙලයි ඒක සමාජවාදී වැඩපිළිවෙල ඒ නිසා අලුත් ආර්ථික අලුත් සමාජ කියලා තොරම්බල් කරලා පැනලා යන්නේ ධෛර්යය නැති නිසා ධනවාදයේ තෙරෙහිව සටන් වදිමු කියලා කියනද එනිසා ඒ කොඳු කඩාගත් පැරණිවම ඉපැරණිවම ධනපති සභාගවල අවස්ථාවාදී සංශෝධනවාදී වෘත්තීය සමිති වාදී මඩගොහරුවල ලගිද්දි ඒවල නායකයෝ ධනපතිගේ දේශපාලන ගුප්පයන් වලට මහපාරේ නිර්වතින් ඇවිදගෙන යද්දි ඒවල නායකයෝ තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් पक्ष केवल करला मेचल करला सेल्लंदाला सवारी गहला देंगविला मून पेन्ना दिमाद देत अपी कियनवा ने मेतन मे अनोरा वैसे तेबेमिं कोदु कडागत्ते नति परंपरावे सहोदरवरु अदत केलिंग हितगेन विश्वासें कियनवा अपी सतन करंद लास्ती कियला एनिसा गेउने पराजित युगयात ගෙවුනේ අඳුරු කාල සීමාවක් අර දුමින්ද සහෝදරයා කිව්වා වගේ මේකේ ඔස්තාර්ලා ඇවිල්ලා
හැමේකම විවේචනය කරන්න පටන් ගත්තා පම්පෝරි ගහන්න පටන් ගත්තා පන්ති තියනවද නැද්ද පන්ති අරගලේ හරිද වැරදිද දැන් ඒවා පාරපන්තික වෙලා අරගල වෙනස් වෙලා එනිසා සතන් කිරීම සමච්චලයට ලක් කරන්න පටන් ගත්තා ඇයි ධනවාදයේ පවතින තාක්කල් ඔව් ඇත්ත කරපු හැම සටනක්ම අවසානාත්මකව ධනවාදයේ ගිලගත්තා එව්වත් ගිලගෙන ඒවල හයියත් අරගෙන අද ධනවාදය ඉස්සරහට එනවා හැබැයි ඒ සටන් වලින් තමයි ඒ කුළුගෙඩි පහරවල් වලින් තමයි ඩිංග ඩිංග පුපුරන්න පටන් ගන්නෙ ඒ නිසා කවුරුත් හරි සන්තෝසයි හරි කැමති ආඩම්බරෙන් අවසාන කුළුගෙඩි පහර ගහන්න සියක් වෙනි අවසාන කුළුගෙඩි පහරෙන් ධනවාදය බිඳ වැටෙන්න නම් ධනවාදයේ නැමති කලුගසේ හිස ගසාගත් තමන්ගේ හිස කුළුගෙඩි බවට පත් කරගත් පරම්පරා 99ක් අපට පහු කරන්න වෙනවා එව්ව පරාජිත අත්දැකීම් තමයි ඒ පරාජයන්ගේ ධෛර්යය තමයි මතක තියාගන්න සහෝදරවරු සියක් වෙනි කුළුගෙඩි පහරේ අයෝමය ශක්තිය බවට පත් වෙන්නේ අයෝමයේ ශක්තිය බවට පත් වෙන්නේ ඒ නිසා සියක් වෙනි කුළුගෙඩි පහර ඉතිහාසයේ අපේ වගකීම නොවන බව දැන දැනම සියක් වෙනි කුළුගෙඩි පහර Tamange වගකීම නොවන බව දැන දැනම ධනවාදය නැමති මේ ශක්තිමත් කලුගල බිඳ දමනු සඳහා Tamange හිස කුළුගෙඩියක් බවට පත් කරගෙන හැපි සතන් කල පරදුනු විනාශ වුණු නමුත් සතන් කල සියලු දෙනාගේ ඒ 99 දෙනාගේ ධෛර්යය තමයි සියක් වෙනි කුළුගෙඩි පහරට අපට එකතු කරන්න තියෙන්නේ ඒ නිසා ඔස්තාර්ලා විචාරකයෝ බුද්ධිමය පරම්පරාව ඇවිල්ලා මේ සතන් වලට hina වෙද්දි ඒ සතන් නුරා ගන්නවා පරාදයි අනේ අම්මෝ කියලා අපි කියද්දී අපි කියනවා නෑ මේ දුෂ්කරම අඳුරුතම යුගයේ අපට ධෛර්යය බවට පත්ුනේ අපට ආලෝකය බවට පත්ුනේ සියලු දෙනා ධනවාදයේ ඉතිරියේ වැද වැටි ධනවාදයේ සරණ යද්දී සියලු දෙනා ධනවාදයේ ඉතිරියේ තමන්ගේ අභිමානයන් පෞරුෂයන් අතහැර සම්පූර්ණයෙන් නිර්වත් වෙද්දී අපි කියනවා ඒ ධනවාදයට එරෙහිව හිස කුළුගෙඩි බවට පත් කරගෙන ගසාගෙන සටන් වැදුණු පරම්පරාව තමයි ඔවුන් පමණමයි අපට මගහසර කියන පහන් තාරකා බවට පත්ුනේ එනිසා 71 පරම්පරාව වේවා 88 පරම්පරාව වේවා 89 පරම්පරාව වේවා විවිධ කාල වකවානුවල සතන් බදුණු ශිෂ්‍ය ව්‍යාපාරයේ පරම්පරාව වේවා ලෝකේ පුරා බොහෝ තැන්වල නමග්ගමක් නොදැන ඉතිහාසයේ තුල තමන්ගේ අත්දැකීම සටහන් නොවි සතන් වැඩි ධෛර්යමත්ව දනින් වැටෙනවාට වඩා සතන් වැඩි මිය යෑම යහකයි කියලා කල්පනා කරපු පරම්පරාව මේ ආලෝකේ අරගෙන ගියා අරගෙන ආව ඉදිරියට ඔව් අපිට පුළුවන් පරාද කරන්න පුළුවන් කියන විශ්වාසය රැගෙන ආවා ඒ නිසා දැන් ඒ විශ්වාසය ලෝක පරිමාණෙන් නැවත පරිපූර්ණ වෙමින් යන්නේ ඒ නිසා දැන් පන්ති කතාව ඉවරයි දුමින්ද සහෝදරයා කිව්වා වගේ දැන් ධනවාදයේ රන් දෙවල පරමාදර්ශය මේ වික්‍රමසිංහලගේ පම්පෝරි ගහන රට ඇමරිකාවේ වෝල් වීදියත් පත් කරගන්න එළියට බහින කම්කරුවෝ සටන් කරන්නේ සටන් පාට කියන්නේ කෑ ගහන්නේ උස්සඩින් කුමක් කියලාද ධනවාදය බංග වේවා කියලා සටන් කරන්නේ දැන් හිලරිට විරුද්ධව ඇමරිකානු ජනාධිපති සටනේ යුග ගණනාවක් ඇමරිකාවේ ස්වාන් තෙනකන් යුග ගණනාවක් ඇමරිකාවේ නාගරික මන්ත්‍රී කෙනෙක්වත් වමෙන්පත් නොවිච්ච ඇමරිකාවේ බර්නි සෑන්ඩර්ස්
अमेरिकानु जनाधिपति वरने अदाल मैतिवेरने चंद विद्याल सटने हिलरी प्रांत विस्सक दिनद्दी सैंडर्स प्रांत पहलवक दिनागेन इसरहट अविल्ल तीनवा ओहु तमंग वहदुन्ना गन्ने धनवादे टे रही वामांश के क्यल ओहु समाज सुबसादने साकच्चावट गेनवा ओहु नोवीजियन रटवल्ल अध्यक्षीम गन कियनवा दंग मेक අපි දන්නවා සයිරිසා වගේ අපි දන්නවා ෆෙඩමෝස් වගේ අපි දන්නවා ලතින් ඇමරිකානු කලාපේ හමාගෙන ගිය රෝස විප්ලව රැල්ල වගේ නිසකලෙම් ලෙසම සෑන්ඩර්ස් ලගේ බර්නි සෑන්ඩර්ස් ලගේ අත්දැකීමුත් පරාජයෙන් අවසන් වීමට નિયමිතයි ලූලලාව ඔර්තේගලාව කියුබාවේ ධෛර්යය තිබුණා චාවෙස්ගේ කතාව අවසානයකට පත් වෙමින් යන ඔහුගේ පක්ෂය පරාද වුණා. ඒ නිසා ලතින් ඇමරිකාව ඇතුලේ වමට හැරෙන්න ගත්ත උත්සාහය පරාදයි. ඇයි පරාද වුණේ? ධනවාදයට එරෙහි වීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ ධනවාදය පරාද කරන්න. ධනවාදය පරාද කිරීමට අවශ්‍ය කරන නිවැරදි දේශපාලන වැඩපිළිවෙල නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ අවශ්‍යතාවය ඌණ වෙච්ච කාරණේ නිසා අවශ්‍යතාවය අසම්පූර්ණ නිසා විය යුතු පරිදි ලතින් ඇමරිකානු රැල්ල පරාද වුණා. අද යුරෝපයේ තන් තේමින් තියෙනවා. පෙලටෙන්ට පටන් අරගෙන තියෙනවා. සයිරිසා එනවා. ෆෙඩමෝස් එනවා ස්පාඤ්ඤේ. ඔවුන් මැතිවරණ වලින් ජනප්‍රියවාදී ලෙස බලයට පත් වෙමින් එනවා. ඇමරිකාවේ ධනවාදයේ හදවත වාමාංශය ගැන කතා කරන බර්නි සෑන්ඩර්ස් ප්‍රාන්ත 15ක ජයග්‍රහණය කළ ඉදිරියට එනවා. ඉදිරියට එනවා තමන්ගේ නම කම්කරු පක්ෂේ උනාට පෞගියේ ඉතිහාසයේම දකුණට සිග්නල් දාලා වැඩ කරපු එක්සත් රාජධානියේ කම්කරු පක්ෂේ නායකත්වයට කෝබින් ජෙරමි කෝබින් ඇවිල්ලා තියෙනවා. ඔහු අද වාමාංශික සමගිය ගැන සාකච්ඡා කරන්න පටන් අරගෙන තියෙනවා. යුරෝපයේ විගාමික කම්කරුවන්ගේ ප්‍රශ්නය දේශපාලන වේදිකාවට කැඳවලා තියෙනවා. ජනඝාතක යුද්ධවලට සංහාරවලට විරුද්ධ වෙන්න පටන් අරගෙන තියෙනවා. යුරෝපය වමට හැරෙන්න පටන් අරගෙන තියෙනවා. දුමින්ද සහෝදරයා කිව්වා එල්කොම්බිගේ එල්කොම්බි කියන්නේ කොම්බි මැතිනියගේ පනත ප්‍රංශයේ හෙටානිද්දා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න નિયමිතයි. නොනිදන නගර අරගල රැල්ල ප්‍රංශයේ තුල හමාගෙන යනවා. තරුණ ශිෂ්‍යෝ තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ පාසල් ශිෂ්‍යෝ තරුණ කම්කරුවෝ තමයි නොනිදන රැල්ලේ ප්‍රංශයේ නගර අත්පත් කරගන්න සටනේ ඉන්නේ. නොනිදන රැල්ලේ නගර අත්පත් කරගන්න ප්‍රංශයේ තරුණ කම්කරුවෝ වීදි බහින්න පටන් අරගෙන තියෙනවා. දැන් මේක හිතන්න එපා 68 ප්‍රංශයේ ශිෂ්‍ය අරගලේ වගේ පරාද වෙනවා අප් මැඩ පවත්වන අවසන් කරනවා එතනින් ඉවරයි කියලා. දැන් පන්තිය නැ පක්ෂේ නැ පක්ෂය අවශ්‍ය නැ සටන් කරලා වැඩක් නැ අරගල තේරුමක් නැ ධනවාදයේ පරාද කරන්න බෑ. ඒ නිසා එක එක ජාතියේ විහිළු සූත්‍ර හදාගෙන පුංචි කුටුම්බවල කණ්ඩායම්වල ගුරුකුල වාද වලින් පහුගිය අවුරුදු 26 ලෝකෙ පුරා වාමාංශික ව්‍යාපාර වැහිලා තිබුණා. එක්කෝ फुकुयामा वादे सरन गिया एक को धनवादे अतुले प्रतिसंस्करण होयागेन गिया धनवादे ट सुदु हुनु गांड पटंग गत्ता यहा पालने एव्वा मेव्वा गेनावा होरुवल्लंट कथा करा एनिसा धनवादे अतुले वडे होंदट करला अपे जीवित गोडदांट पुलुवन कियला वम पल्लम बैस्सा सीरु मारुना वडे पावला दिनला अतरमग लग्गा तव कट्टिय සටන් කරලා වැඩක් නැ සංවිධානයේ වෙලා වැඩක් නැ ප්‍රතිසංස්කරණ වල උත්තර නැ වෘත්තීය සමිති වලට උත්තර නැ කියලා තමන්ගේ පාරිශුද්ධ කුඩා කණ්ඩායම් හදාගෙන හැම මගුලම විවේචනය කරන ශූන්‍යත්වයේ ආගාධයේ ගිලුණා. පසුගිය අවුරුදු 26 ලෝකෙ පුරා මේ ශූන්‍යත්වයේ ආගාධයේ ගිල්ලලා තිබුණේ වම. සටන් කරන්න බෑ ඇදපළුදු හොයනවා. සටන් වල ඇදපළුදු හොයනවා. සටන් පාඩවල ඇදපළු දුහයනවා. සංවිධානයේ වීමේ ඇදපළු දුහයනවා. අන්තිමේදී නිර්මාණයේ කරන අලුත් දෙයක් නැහැ.
අන්තිමේදී ගේන වැඩපිළිවෙලක් නැහැ. වැඩපිළිවෙලක් ගෙනීම සතන් කිරීම සංවිධානය වීම වෙනුවට විවේචනයේ අක්ෂයෙන් සංසුද්ධතාවයේ ඌන ගුරුකුල වලට ලඟු වෙන්න පටන් ගත්තා. ඒ නිසා ඉතිහාසයේ ගෙවුණු අවුරුදු ගාන ඇතුලේ වම මූණ දුන්නේ මේ දෙආකාර අභියෝගයට. එක්කෝ නිලස් නැත්තම් නිල නොවන ෆුකුයාමා වාදයේ ගිලුණා, නැත්තම් බුද්ධිමය ගුරුකුල වල ශූන්‍යවාදයේ ගිලුණා. මොන මගුල කරලත් වැඩක් නැහැ කියලා අපේක්ෂා බංගත්තේ කරවටක් ගිලිලා, කරවටක් ගිලිලා බලන් හිටියා. ඒ නිසා මෙවැනි දුෂ්කර අඳුරු සමයක මා ඔබට පෙර කීවා වගේ අපට අපේ પરම්පරාවට ආලෝකයේ උනේ වෙන කවුරුත් නෙමේ, මෝඩකමට හරි මෝඩකමට හරි තිබුණු ඇත්තරකමට හරි හිතුවක්කාරකමට හරි දමින් වැටීම වෙනුවට සතන් වැදීම හිස කළු ගලේ හප්ප ගැනීම උත්තරයයි කියලා දිවි පරදුතියලා ඉදිරියට ආපු પરම්පරාව තමයි අපේ ආලෝකයේ උනේ, අපේ මගහසර උනේ. ඒ නිසා ගෙවුණු අවුරුදු පහ ඇතුලේ අපි පොර බැදුවා මේ දෙයාකාරම දෙයාකාරම අන්තවලට විරුද්ධව, මේ දෙයාකාරම අන්තවලට විරුද්ධව ලෝකේ පුරා වාමාංශිකයින් අද පොර බදමින් ඉන්නවා. ඔව්, අද ධනවාදයට එරෙහිව සංවිධානය වීමේ අවශ්‍යතාවය තේරුම් ගනිමින් ඉන්නවා. ඒ නිසා මගහසර වරද්දගෙන ධනපති ගුබ්බයන් වලට ලැගලා ධනපතින්ගේ හොරි දද වහගන්න රතු දදය පාවල දුන්නු. ඉපරණි සහ පැරණි වමේ ව්‍යාපාර සියල්ල වෙනුවට අපි බොහොම විශ්වාසෙන් මේ පිටකොටුව නගර මැද්දේ ඉඳලා ඔබ සියලු දෙනාගේ ධෛර්යය සමග ප්‍රකාශ කරනවා, මෙරටේ සතන් වැදීමේ මාවත නැවත එකතු කරන්න, සංවිධානය වීමේ මාවත නැවත එකතු කරන්න, පන්තියට මග පෙන්වන පක්ෂයේ බවට පත්වීමේ කාර්යභාරයට උර දෙන්න අපි ලෑස්ති, උර දෙන්න අපි ලෑස්ති. එනිසා දැන් අපේ රටේ එම ඉරණමම අත්පත් වෙමින් යන වාපසියලු දෙනාට වෙනසක් නැහැ. දුමිද සහෝදරය පැහැදිලි කරා, සංජීව සහෝදරය කිව්වා, වතුයව සහෝදරය කිව්වා, තමන්ගේ ක්ෂේත්‍රවල කම්කරුවෝ ගොවියෝ ශිෂ්‍යෝ මේ අර්බුදය ඇතුලේ අද දවසේ පරබදමින් ඉන්නේ කොහොමද කියලා. එනිසා ඒ කරුණු නැ මං නැවත පුනරුච්චාරණය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් දැන් මුල්ලේ අරමුදල ඇවිල්ලා ගියා. මුල්ලේ අරමුදල කිව්වා බිලියන 1.2ක් දෙත හැකි කියලා. වික්‍රමසිංහගේ ආණ්ඩුවේ බඩේ අමාරුව ඊට වඩා වැඩි. මොකද උන් අපිට තිත්ත කසාය බොන්ට කියන්නේ මේ බඩේ අමාරුවටනේ. ණය අරගෙන ණය අරගෙන ණය උගුලක පටලලා තියෙන මේ අමාරුව ඊට වඩා වැඩි. වික්‍රමසිංහගේ ආණ්ඩුව කිව්වා ණය 1.2ක් මදි, බිලියන 3ක් ඕනේ. ආ බිලියන 3ක් දෙන්න නම් එන්ට වොෂින්ටන් වලට කියලා කිව්වා. පෞගිය දවස්වල රවි කරුණානායකයි අර දුත්ත පුරවැසියන් මහේන්ද්‍ර නුයි ගියා වොෂින්ටන් වලට, ගිහිල්ලා සාකච්ඡා කළා. දැම්ම කොන්දේසි. මොනවද දැම්මේ? මූල්‍ය අරමුදල කොන්දේසි කියන්නේ අපේ එකඟතා. මේ වැඩේ කරන්න අපි අවිල්ල තියෙන එකඟතා. අයවැය පරතරය අඩු කරන්න කිව්වා. අඩු කරන්නේ කොහොමද? ආණ්ඩුවේ වියදම් කපපන් කිව්වා. දැන් කපන්න පටන් අරගෙන තියෙන පෞගිය අයවැයෙන් මෙරටේ වැඩ කරන මිනිහාගේ බෙල්ල කපලා තැල්ල බඳින යෝජනා ගෙනාවා. මේ වේදිකාවේ ඌව කතා කරා. විශ්වාස මැටුපට අතසහතකාර මුදලට කෙලින්නේ කොහොමද, පොර සානාධාරට කෙලින්නේ කොහොමද කියලා වැඩපිළිවෙල හැදුවා. ජනතාව විරුද්ධ වෙලා සටන් කරන්න ආවා. එතකොට ජනතාව සටන් කරනකොට මෙරටේ ඉන්නව උදවිය දුවගෙන දුවගෙන ඇවිල්ලා ඒ සටන් ඉස්සරහින් හිටගෙන මාධ්‍යවලට මූණ පෙන්නනවා. ජනතාවට සටන් කරන්න මඟ පෙන්වන්නේ, සටන් නිවැරදි කරන්න මඟ පෙන්වන්නේ, සටන් කරන්න ධෛර්යය දෙන්නේ නැහැ.
जनता ऐविशीला सतंकरंटावत अने आपटे के ऐतिहासिकं अहिमी वेनवने केला ओण मलदानयक इसरायिन अविल्ला हितगेन माध्यवलट मून पेन्नन संप्रदाय तमाय दैन वमे संप्रदाय कियन्ने अपि कियनवा नै सहोदरो एक वरदी एनिसा हेमोम मगैरला यंट हदद्दी हेमोम मगैरला पेनल यंट हदद्दी सोहम पिट्टनिय गावें पेरटुगामी समाजवादी पक्ष अपि तमाई धैर्यं इस्सरहट ऐविल्ला किव्वे मेक जनतावट विन कठिनायवयक मेक अपराध करंट अपि पुंची तमाई है भाई अभी आपट कोरंट बुलवंदे करणवा अभी करला पेन्नुआ चरित साहति कलिया गंट गियने सटं कोरन मिनिसुंगे इसराट पेनला माध्यवलट मून दांट गियने हमे काम मगेरला यद्दी नै मेक विनाशकारी कियला केलिन अत उस्सला सटं करला पारट बहला अनित बलवेगवलट सटं नोकर बेरी तनट अदला दम्मा एक तमाई अपे कार्य बाहर अपि कला अनित्यलु बलवेग सतन नोकल पैरी तन टाइदला दम्मा एनिसा अपि कियनवा मेरटे इरनम दैन एतन टाविल्ला तियन्ने एतनट गेनल्ला तियन्ने एनिसा तुनक देंट ए अयवयन कोरपु केलियट अमतरव अयवयन मूलिकम जनता आवश्यकता इटुकर अमात्यांश वलट वेंकर लतीन प्राग्दन मुदल दें कपागेने अंट पटंगरगेन तीन कबंड पटंगरन तीन अन्न लोक बैंकुवट एकंग वेच्च विदियट वेड कोरंड पटंगरन तीन मोनवद कपन्ने अध्यापन अमात्यांशेट सौख्येट प्रवाहनेट वतु जाति तलपासुकम वलट कम्करु महावैली संवर्धन कपन्ने जनतावगे मूलिक आवश्यकतावयन इटु किरीमट नियमित क्षेत्र हरियट हरि तोरपु सटम पाटे उंगे मैदिनेट मोकक्द कैप कोरन जनतावगे अपे सुख विहरण वेनुवेन कैप कोरन जनतावगे मैदिने हरियट हरि विश्राम बैठु पाते रपंग पयाट आते रपंग अध्यापन आयती आते रपंग सौख्य आयती आते रपंग शुभ साधने आते रपंग एसियल अतरला अपित सुकवीरन संधा उबला कंबुर पाला वैडकर पाला मेयोक्कम कबद्दी पार्लिमेंटुए मंत्री वरुंगे वरप्रसाद इहले यनवा निवास कुल इहले यनवा अनेकुत वरप्रसाद इहले वेनवा वैटु पैडि वेनवा एव्वट पटितद कोरगंट एव्वट कपकरंट कथा नै एनिसा वैडे वेन्ने हेम दैन कलिन किव्वा अर बधु अनुपाते विस्सट असुव वेनस करनवा किव्वा जनताव मत पटोला तियेन एक अडुम तरमे हटक करनवा धनपतियंगेन वैडिपुर हंब करन उंगेन इतुरु 40 गन्नवा किव्वा गत्तद नै दैन बधु अनुपाते वेनस करनवा कियला पस्से किव्वा नै अर्बुदे अमारुई एनिसा देपत्तडम गहंट वेनवा दैन हेट इंदला 115 गेवंट ओने वैट एक वट्टेक सीयट पहलवक गेवने कवितराग्नि में कारणे सन्निवेदने अध्यापने सौख्य वेनी वट्टेकेन अयिन करला तिबुनु बोहो देवल दैन वट्टेकट एकतु करला तियेनवा वट्टेके एकतु कला आगेय वार्षिकव मिलियन 25 3 दक्वा अडु करला तियेनवा दैन सलून एकक दाहन इन्न मनुस्सेक्टत गेवंट वेनवा वट्टेक एनिसा गेवीमट नियमितव नोतिबु क्षेत्र गेवीमट एकतु करला तियेनवा वार्षिक एकतु कलागेय अडु करला तियेनवा दैन जनताव मत बडु बरपटोला तियेन्ने दैन पंपोरि गहुवडे धनपतिव मत वडियेन हंब करगन्ने उम्मतत बडु बरपटोनो कियला नै बडु बरपटेव्वद सुपिरिवासि बद्द पटेव्वा ඇත්ත තමයි मंदिर बद्द पनेव्वा හැබැයි දැන් ඒ දෙකම අකුලගෙන තියෙන්නේ එව්වට අර ආර්ථික ඔස්තාද්ලා රනිල් වික්‍රමසිංහ මොකක්ද කියන්නේ එව්වට කියනවා එව්වට විරෝධතාව ඒ නිසා කුල ගත්තා ඒ කියන්නේ සුපිරි මන්තිරවල ඉන්න වාසිබද්දෙන් පීඩාවට පත් වෙච්ච ධනපතියෝ වික්‍රමසිංහගේ මන්දිරේ ඉස්සරහා ගිහිල්ලා උද්ඝෝෂණ කරාද සටන් පාඩ කිව්වද පෝරු වල්ලන් හිටියද නෑ
तमंगे क्लास के यालुवट फोन नेकिंग कथा करला अमारुई मचंकी हुआ ओकाइंग कर पंकी हुआ एक तमाई विरोधे ऐनिसा धनपति पांती अमाता पाटोपु पदू मेवन विटाकुला ऐता पीड़िते अन निर्दने इन मत अपे पांती अमाता पानोपु पदू वैडी कराता ऐनिसा मेक तमाई लोक ऐतत्वे මේක තමයි දැන් ලංකාවේ තියෙන තත්ත්වේ. ඒ නිසා කුන්දේසි ඇවිල්ලා තියෙන්නේ. නම දාලා මුල් ආරමුදලේ නිවේදනයේ තියෙනවා. එයා ලංකා ගුවන් සමාගම විකුණන්නට. නම දාලා තියෙනවා විකුණන්නට. ඒ නිසා විකිණීම පටන් අරගෙන තියෙන්නේ. මේ කතාව ලෝකේ සිද්ධ වෙන දෙයම තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ නිසා මුන්ට පෙන්වන්න පුළුවන් අමුතු සෙප්පඩ විජ්ජාවක් නැහැ. අමුතු සෙප්පඩ විචා නැ පෙන්නඳ ලෝකේ හැදන් හැමතැනකම කියනවා ආයෝජකයෝ මත මෙහෙට පාවඩ එලලා ආයෝජකයෝ කැඳගත්තම වැඩේ සිද්ධ වෙනවා කියලා කියනවා දැන් පෞගිය කාලේ පෞගිය මාස 4ට ආයෝජකයෝ ආපු විදියට මේ අවුරුද්දම ගණන් බැලුවත් 0.3 බිලියන ඇමරිකන් ඩොලර් බිලියන 0.3 ආයෝජකයෝ ගෙනෙයි කියලා හිතන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඡන්ද කාලෙදී දියුල පිටියේ ඉඳලා කුලියා පිටියට ගහනවයි කියපු සංවර්ධන කලාපලට ආයෝජකයෝ එන්නේ නැහැ. ගෙන්න ගන්න බෑ. ඒ නිසා තමයි ආපහු චීනගේ කකුල් දෙක ගාව වැඳ වැටිලා වරාය නගරයි අනිත් ආයෝජන වලයි වඩම්බ ගන්න කියලා අත වනන්ට ගියේ. ගෙවුණු අවුරුදු හතලියෙත් ඔව්වා තමයි සිද්ධ උනේ. දැන් මේ රටට විදේශ විනිමය ගෙනල්ලා මේකේ ආර්ථිකය හදන්න පුළුවන් ආයෝජකයන් කියලා මේ පක්ෂ දෙකම කල්පනා කරනවා. මේ පක්ෂ දෙක කල්පනා කරන එක ගැන අපට විවාදයක් නැහැ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ කියන කොලේ වහලා ගන්න නව ආර්ථිකය මෙන්න මේක. පසුගිය ඡන්දෙට දාපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 72 වෙනි පිටුවේ කිව්වා බංගලිදේශයට පකිස්තානෙට මාලදිවයිනට ඇදී යන ඉන්දියාවට ඇදී යන ආයෝජකයන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අපි කටයුතු කරනවා කවුද කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ ඒ නිසා එක්සත් ජාතික පක්ෂ මාතුරු ආයෝජකයොත් එක්ක ඩීල් දාන එක ඩීල් දාලා එව්වම තමයි රටේ ප්‍රශ්න විසඳන්න කෝකටත් තෛලිය ඒක තමයි උත්තරේ කියලා බලාපොරොත්තු වෙන එක ගැන අපට අරුමයක් නැහැ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණත් එතන läගලා ඉන්නේ. දැන් 0.3 ගෙනාවේ. හැබැයි ගෙවුණු අවුරුද්දට බිලියන 6.9ක් මෙරටෙන් විදේශවල වැඩ කරන්න ගිහිල්ලා තියෙන විගාමික කම්කරුවෝ රටින් බැහැර වෙච්ච අපේ රටේ වැඩ කරන මිනිස්සු අපිට ගෙනල්ලා තියෙනවා බිලියන 6.9ක්. මේ මිනිස්සුන්ට කම්කරු කාර්යාලයක නීති උපදේශක් දෙන්න හවුහරක් දෙන්න එක නිලධාරියෙක් නැහැ. රක්ෂණයක් නැහැ. නීති උපදෙස් නැහැ. සෞඛ්‍ය අවශ්‍යතා නැහැ. කඹුරලා කඹුරලා මලමිනී වෙලා අතරහන්දි කඩාගෙන සරුවාංගේ පුරා ඇන මුරිච්චි ගහගෙන මේ මිනිස්සු මෙහෙට එනවා එක්ක මලමිනි නැත්තම් බාගෙට මලමිනි 3400ක් අවුරුද්දට විදේශ සේවාවල විශේෂයෙන් නියුතු කාන්තාවන්ගේ මලමිනි ලංකාවට පටවනවා එනිසා ජීවිත දීලා මේ රටට බිලියන 6.9ක් ආදායම ගේන වැඩ කරන මිනිස්සු වෙනුවෙන් විගාමික විශ්‍රාමික කම්කරුව වෙනුවෙන් තම දොයිත්වක දෙයක් මේ ධනපති ආණ්ඩුව එකක්වත් කරේ නැහැ. හැබැයි ආයෝජකයන්ට බදු සහන දෙනවා. රට ඉන්න මිනිහට තමන්ගේ ගෙදර බිරිඳට දරුවන්ට කතා කරන්න රට ඉන්න බිරිඳට තමන්ගේ ස්වාමි පුරුෂයාට දරුවන්ට කතා කරන්න දුරකතන බිල දැන් ඔරොත්තු දෙන්නේ නැහැ. ඒකෙන් තුනෙන් එකක් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ගහපු බදු ආයෝජකයන්ට ඇතිතරම් සහන බදුසහන හැබැයි බිලියන 6.9ක් ගේන වැඩ කරන මිනිස්සුන්ට අදු ධර්මේ දුරකටනට සහනේ නැහැ ඒකටත් ගැහුවා බද්ද 4.5ක් ගෙනාවේ මෙරටේ
ඇගලුම් ක්ෂේත්‍රයේ කම්කරුවෝ විශේෂයෙන් කාන්තාවෝ උන්ගේ විස්සාම වැටු පුදුරගන්ට රාජපක්ෂත් කොල්ල කෑවා දැන් අමාරුවෙන් 2500 වැඩි කරා හැබැයි ගොඩක් කර්මාන්ත ශාලාවක ගෙවන්නේ වෙන සහන නැහැ 1.5ක් ගේන්නේ වතු කරේ තේ කර්මාන්තය ආශ්‍රිතව 465යි තහම දවසේ වැටුප ස්ථීර මාසික වැටුපක් නැහැ තොරම්බල් කරා ඡන්ද කාලේ 18 වැඩි කරනවා කියලා නිවාස දෙනවා කියලා දුන්නු නිවසක් නැහැ ඉඩමක් නැහැ වැටුප් වැඩි කලේ නැහැ එනිසා දැන් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ආර්ථිකය හදන ඇලඩින්ගේ පහන ආයෝජකයෝ කියලා කල්පනා කරාට අපි පුදුම වෙන්නේ නැහැ ජනතා විමුක්ති පෙරමුණ නව ආර්ථිකය කියලා කොලේ වහලා ගහන්නේ මේ ආයෝජකයෝ ගෙන්නන එකට නම් අපි කියනවා දැන් උන් පුකුයාමාවත් පරාද කරලා නිල වශයෙන් ධනපති පන්තියේ පුරුල්ලට ගිහිල්ලා ඉවරයි වැඩපිළිවෙල වහලා ගහන්න ඕන නිසා තමයි ඕවට අලුතෙන් නිව් කියලා දාන්නේ ඕවා නව නෙමෙයි ඔව්ව පරණ ඔව්ව අවුරුදු 68ක් තිස්සේ මේ රටේ ධනපති පන්තිය මාරුවෙන් මාරුවට මාරුවෙන් මාරුවට මේ රටේ පට්ට ගහපු වැඩපිළිවෙල ඒ නිසා ඒ වැඩපිළිවෙල ධනවාදයට විකල්ප වැඩපිළිවෙලක් නෙමෙයි විකල්ප වැඩපිළිවෙලක් නෙමෙයි ඒ නිසා දැන් චීන්නු ගෙන්නනවා වරාය නගර හදනවා ලක්ෂේකහමාරක් දීවරයන්ගේ රැකියා නැති කරලා මත්ස්‍ය සම්පත විනාශ කරලා කෝටි 15ක් කලුගල් මෙට්‍රික් ටොන් කියුබ් මුහුදේ ගිල්ලලා දැන් උන්ට පාවඩ එලන්න උන්ගේ කලු බිස්නස් වලට මර්මස්ථාන හදන්න පටන් අරගෙන තියෙනවා ඒ නිසා මුංගේ ආර්ථික වැඩපිළිවෙල මේ රටේ තැලෙන පෑගෙන පොඩි වෙන මිනිහගේ ජීවිතේ ගොඩ දාන්න නෙමෙයි දැන් අපි කන්නේ වසවිස ඒ නිසා බොන්නේ වසවිස වකුගඩු නරක් වෙනවා ඒකෙන් මැරෙනවා කියලා අන්න කාබනික පොහොර වෙනුවට රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර සෙල්ලම පටන් අරගෙන තියෙනවා මතක තියාගන්න රසායනික පොහොර කම්පැනි ධනපතියන්ගේ වගේම මේ ගේන්ට හදන කාබනික පොහොර කම්පැනි ධනපතියන්ගේ කාබනික සෙල්ලම දාලා ඒකෙන් වාසි අරගෙන අර වත්තු එව සහෝදරයා කිව්වා වගේ සූරකන්ට හදන්නේ ගොවියව මොකක්ද අරමුණ වත්තු එව සහෝදරයා කිව්වා එනිසා ධනපති ප්‍රාග්ධනේ අරමුණ ආහාර නිෂ්පාදනයේ ඇතුළු සමස්ත ඒකාධිකාරය අතට ගන්න ඒ වැඩපිළිවෙල තමයි ලෝකෙ පුරා දියත් වෙන්නේ ඒ වැඩපිළිවෙලට එරෙහිව තමයි ලෝකෙ පුරා කම්කරුවෝ සටන් වදින්නේ අරගල කරන්නේ අපි දන්නවා ඒ සටන් වල සීමා මායි ඒ සටන් වල ඊම අපි දන්නවා බර්නි සෑන්ඩර්ස් කීම අපි දන්නවා ජෙරමු ජෙරමි කෝබින් කීම අපි දන්නවා සයිරිසා වල ඊම අපි කලින් කිව්වා දැන් ඒක ඔප් වෙලා තියෙනවා පෙඩමෝස් ලගේ ඊම අපි දන්නවා නොඩිදන නගර අල්ලන ප්‍රංශ රැල්ල අපි දන්නවා ඊම නිමවන තන එනිසා ඒවා එක පැත්තකින් අපට ධෛර්යයක් උත්තේජනයක් ඔව් අපි ආචාර කරනවා මේ වේදිකාවේ ඉඳලා ලෝකේ කොතනක හරි මොනතරම් දුෂ්කර කොන්තිස් යටතේ වුණත් මොනතරම් කෙටි මොනතරම් දුර්වල මොනතරම් පටු සටන් පාට ඉල්ලීම් යටතේ වුණත් ධනවාදයට එදිරිව සටන් කරන්නට ධෛර්යය අරගෙන පාරට බෑපු සියලු දෙනාට අපි මේ වේදිකාවේ සිට අපි අපේ ආචාර්ය බුද කරනවා ඇත්ත සහෝදරවරුනි සටනේ ඉම පේනවා සටන සීමා සහිතයි හැබැයි ඔබට සටන් කිරීමට ධනවාදයට එදිරිව සටන් කිරීමට ඔබට තිබෙන ධෛර්යය අපි අගය කරනවා අපේ ආචාර්ය බුද කරනවා ඒක දෙකක් නැහැ එනිසා ලංකාවේ ඇතුළෙත් තනින් තන අපේ පන්තියේ මිනිස්සු නිින්දෙන් ඇහැරිලා වගේ සටන් කරන් එළියට ආවා අනිකගේ බෙල්ල කපල යනකන්
සද්ද නැතුව බලාගෙන ඉන්න පන්තියේ මිනිස්සු තමන්ට දලිපිහි පාරවල් එන්න වෙන්න එල්ල වෙන්න පටන් ගත්තාට පස්සේ සටන් කරන්න පාරට බැස්සා. අපි දන්නවා ඒක තමයි පන්තියේ ස්වභාවය. අපි ඒක දන්නෝ. බත් පාර්සලෙට අර කුබෝතලෙට කෑම ටිකට තව මොනවා හරි දේවල් වලට අද කොයි හරි පිට්ටනිය වල läගලා ඉන්නවට වඩා අපේ පන්තියේ සාතිසේ බහුතරයක් අද ඉන්නේ ගෙවල් වල. මේ දිනේ සමරනවට ජාත්‍යන්තර කම්කරු දිනවලට යනවට වඩා සතියක් තිස්සේ ගොඩ ගැහිච්ච රෙදි ටික හොද ගන්න දවස වැය කරන එක හොඳයි කියලා ඒ බොහෝ දෙනා කල්පනා කරනවා. අද බොහෝ ගම්වල ලේට් අවුරුදු උත්සව තියෙනවා. බක්මාස තියාගන්න බැරි වෙච්ච අවුරුදු උත්සව හැමෝටම නිමාඩු දවසක් එච්ච මේ පළවෙනි ඉඳ තියෙනවා. ඒ නිසා මේ බක්මහා උත්සවවල මේ අනෝරා වැස්සෙත් සමහරක් ගම්වල පන්ති අපේ සහෝදරවරු අලියට ඇහැතියන්ට තමන් ඇස් බඳගෙන දඟලනවා. ඒ නිසා ලේට් අවුරුදු උත්සවවල අලියට ඇස් තියන්න බෑ මහත්තයෝ තමන් ඇස් බඳගෙන. ඒ නිසා ඇස් බදලා තියෙන තිරපට රෙදි කඩවල් ඉරලා බලන්ටයි කියලා අපි පන්තියට කියනවා. ඇත්ත පන්තියේ ඉන්නේ එතන තමයි. යන්තම් හම්බ වෙච්ච නිවාඩු දවසේ සතියක් ගොඩ ගැහිච්ච රෙදි ටික හොදගන්න කල්පනා කරන පන්තිය එක්ක උන්ට හෙන ගැහුවත් අනිත් එකාගේ බෙල්ල කපලා ගියක් කමක් නැහැ මං මගේ වැඩේ කරගන්නවා කියන කල්පනා කරන පන්තියක. හැබැයි ඒ පන්තියට පහුගිය දවස්වල නිින්දෙන් ඇහැරිලා ඇවිල්ලා සටන් කරන්න සිද්ධ වුණා. ඇයි? දැලිපිහිය තමන්ගේ බෙල්ලට එල්ල වෙච්ච නිසා. එනිසා අන්න අර්ථසාතක අරමුදලට අත තියද්දි කඹුරලා කඹුරලා ඒ දරුවෝ කිව්වේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා සටන් වැදුණු ගෑනු ළමයි කිව්වේ දෑවැද්දට එකතු කරගත්ත ඩිංගට තමයි මේ කෙලින්නේ. දෑවැද්ද ඉල්ලන සමාජයක් පෙරලන්න සටන් කරන්න වමට තව කල් යනවා. ඒක ඇත්ත. හැබැයි අපි හිතනවා අපට එහෙම සටනක් තියෙනවා කියලා. අඩුමතරමේ ඒකතු කරගත්ත ඩිංග කොල්ල කණ්ඩ උත්සාහ කරද්දි රොසෙන් චානකලා දිවි දීලා ආපසු හැරෙව්වා රාජපක්ෂව. එනිසා විශ්‍රාම වැටු පාපව් හැරෙව්වා. හැබැයි දෙසැම්බර් 15 පාවලා දුන්නා. පාවලා දුන්නා. කවුද පාවලා දුන්නේ? මේ ධනපති ගුබ්බායන් වල läගලා ඉන්න වෘත්තීය සමිති. එනිසා පාවලා දුන්නා. පාවලා දීලා අල කරලා පන්තියේ සටන් කාබිත්වය මොට කරලා තියෙද්දි තමන්ගේ පීඩාව ඉස්සිරියේ නිින්දෙන් ඇහැරුණා වගේ හැම තැනකම පහුගිය කාලේ අපේ රටේ පන්තිය කම්කරුවෝ ගොවි ජනතාව සටන් කරන්න අරගල බිම්බලට එන්න පටන් අරගෙන තිබුණා. අපි විශ්වාස කරනවා ඒවා ඊටම හොඳ තත්වයන්. ඒවල සටන් පාට බොහොම පොඩි පුංචි දුර්වලයි. තමන්ගේ ඉල්ලීම පෙරටු කරගෙන ඉදිරියට ආවේ. අර දුමින්ද සහෝදරයා කිව්වා වගේ පන්තිය චතුර් ව්‍යාධීට ගොදුරු වෙලා තියෙන්නේ. එනිසා හැබැයි එලෙස තිබියදිත් අපි විශ්වාස කරනවා සටන් වැදීමට කුමන හෝ ආකාරයකින් පන්තිය ඉදිරියට පැමිණීම මේ යුගයේ අපේ ජයග්‍රහණයක් කියලා. එනිසා දැන් මෙව්වා බාගෙට ලියාගෙන ගිහිල්ලා ජීවත් වෙන්න තමයි ඕවා කරන්නේ. අපි දන්නවා අපේ පන්තිය උන්ට ඔය ජාතිය පක්කිලි වැඩ කරන්ට වෙලා තියෙනවා. අපි දන්නවා. ඇයි? ජීවත් වෙන්න හරි හමන් රස්සාවල් නැතිකම අහිතක් නැ තරහක් නැ. හැබැයි කියනෙව්වා හරියට ලියාගෙන යන්න ඔය බුද්ධයන්සේ මහත්තුරු. ඒ නිසා පිටිපස්සේ හොයන්න එපා. කොහේ හරි සටනක් තියෙනවා නම් ආවල් දේශපාලන පක්ෂේ ඒ සටන පිටිපස්සෙන් ඉන්නවා කියලා මාධ්‍ය මහත්තුරු ලියන්න එපා. අපි සටන් වල පිටිපස්සෙන් නෑ. හොඳට මතක තියාගන්න පෙරටුගාමි සමාජවාදී පක්ෂය අපි සටන් වල පිටිපස්සෙන් ඉන්නේ. ඒ වගේම තමයි කවුරු හරි සටන් කරද්දි
චන්ද කෑලි ටික කඩා ගන්න දුවගෙන දුවගෙන ඇවිල්ලා ඉස්සරහට පැනලා මාධ්‍යවලට සිරික්කලේ දාලා මූණ පෙන්නලා වොයිස් කට් දෙන්නත් අපි නෑ ඒ නිසා ඉස්සරහට පැනගෙන දුවන්ට හරි සටන් වල පිටිපස්සෙන් ඉන්න හරි නෙමෙයි පෙරටුගාමි සමාජවාදී පක්ෂය අපි ඉන්නේ මෙරටේ සටන් කරන වැඩ කරන ජනතාවත් එක්ක උරෙන් නුර ගැටිලා සටන් කරන්න සටනට නායකත්වෙ දෙන්න අපි ඉන්නවා අපි බය නැතුව සටන් කරන හැම බලවේගෙටම කියනවා සහෝදරයා ඔය සටන නෙමෙයි අවසන් සටන හරි හොඳයි ඔය සටන කරමු හැබැයි සහෝදරයා ඔතන ලගින්ට එපා නවතින්ට එපා ඕක නෙමෙයි අවසන් සටන අපට තියෙනවා ජීවිතය දිනන සටනක් ඒ නිසා පෙරටුගාමි සමාජවාදී පක්ෂය අපි ලෑස්ති මෙරටේ අස්සක් මුල්ලක් නැර හතර දිග් භාගේ සටන් කරන මිනිසුත් එක්ක සටන් කරන පන්ති එක්ක සටන් කරන බලවේග එක්ක නැවත සටන් කරන්න නිවැරදි දේශපාලන සටනක් වැඩපිළිවෙලක් ගෙන එනු සඳහා නැවත සටන් කරන්න අපි ලෑස්ති ඒ නිසා අපට සටන් දෙකක් තියෙනවා සටන් කරන මිනිසුත් එක්කත් අපි සටන් කරනවා සහෝදරයා අපි ශිෂ්‍ය ව්‍යාපාරයට අපි කියනවා සංජීව සහෝදරයා මේ වේදිකාවේ ඉන්නවා ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ඉතිහාසයේ අකණ්ඩව ඒ සටන් සම්ප්‍රදාය අකණ්ඩව නොනැසි ඉදිරියට රැගෙන ආපු ව්‍යාපාරය අපි අපේ ආචාර්ය බුදු කරමින් කියනවා සහෝදරයා ඒ සටන හොඳයි හැබැයි අපට ඔබත් එක්ක සටනක් තියෙනවා මොකක්ද ඔය ධනපති අධ්‍යාපනයේ සීමා මායින් වෙනුවට ලෝකය දකින ජීවිතය දකින මා පොළවට සතාසි උපාවට හැම මිනිස් ජීවිතයකටම ආදරය උතුරා යන අලුත් ලෝකෙක මනුෂ්‍යත්වයේ ආදරේ ප්‍රේමයේ අලුත් අධ්‍යාපනයක් තියෙනවා සහෝදරයා එන්න අපිත් එක්ක ඒ අධ්‍යාපනයට තමයි අපේ අරගලය තියෙන්නේ ඒ නිසා සටන් කරන බලවේගවලට අපි කියනවා අපට ඔබත් එක්කත් සටනක් තියෙනවා දැන් මේ ධනපති ආණ්ඩු සටන් කරන බලවේගවලට මර්ධනය කැඳවන්න පටන් අරගෙන තියෙන දැන් අපි අහනවා කොමිසන් දාලා ප්‍රජාතන්ත්‍රවාදය හදපු ඔස්තාර්ලා කොහෙද ඉන්නේ කියලා කොමිසන් වලින් ප්‍රජාතන්ත්‍රවාදේ දීලා අනේ ජනතා විමුක්ති පෙරමුණත් සාතික දුන්නා අපිට මේ යුනිෆෝම් ඇඳගෙන ඉන්න ওই යුනිෆෝම් එක ඇතුලේ ඉන්න මිනිස්සුත් එක්ක ප්‍රශ්නයක් නැහැ මේක අපිත් එක්කම එකට තෙමිලා ආපහු ගෙදර යන්න ඔය කාටත් වාහනයක් නැහැ කියලාත් අපි දන්නවා බටා එකක් නැහැ වාහනයක් නැහැ මොන මගුලක්වත් නැහැ තෙමිලා බඩගින්නේ කහට ඩිංගක්වත් නැතුව ගෙදර යන්න ඕනේ අපි වගේම තමයි ඒ නිසා ඔය යුනිෆෝම් එක ඇතුලේ ඉන්න මිනිස්සුත් එක්ක අපට ප්‍රශ්නයක් නැහැ ඕකේ තරු ගහලා පටි ගහලා හිටියත් අපට ප්‍රශ්නයක් නැහැ හැබැයි අපි දන්නව එක දේශපාලන ඇත්තක් ධනපති ආණ්ඩු මේ මර්ධන උපකරණ හදලා තියන්නේ මාත්‍ය ඔහෙලට රස්සා දීලා තියන්නේ ඔහෙලගේම පන්තියේ ඔලු පළලා උන්ගේ ජීවිතාව බඩගෝස්තරය ආරක්ෂා කරන්න ඒක අපි දන්නවා ඒ නිසා කොයි කොමිසම් තිබුණත් කොයි මාත්‍යාවත් සටන් කරද්දි ශිෂ්‍යයන්ට ඔලු පළන එක හැර වෙන විකල්පයක් මේ මර්ධන උපකරණ වලින් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒක තමයි ඇත්ත එනිසා අපිට මිනිසුත් එක්ක ප්‍රශ්නයක් නැහැ අපි දන්නවා ඒවා වෙන්නේ කොහොමද කියලා හැබැයි ඒ යාන්ත්‍රණ හදලා තියෙන්නේ ධනපති මර්ධනයට එනිසා අපට දැන් ප්‍රශ්නේ තියෙන්නේ එව්වට සාතික දීපු ඔස්තාර්ලා විලි ලැජ්ජ නැතුව එව්වට සාතික දීලා ප්‍රජාතන්ත්‍රවාදී හදන්න පුළුවන් යාපාලනේ හදන්න පුළුවන් කියලා එව්වට සාතික දීලා
එව්වට ප්‍රජාතන්ත්‍රවාදයේ සුදුහුණු ගහන්ට හදන වම්බු කියාගන්න ධනපති පන්තියේ ඉදුල් ලෙවකන හිකනලුන් එක්ක අපට ප්‍රශ්නේ තියෙන්නේ ඒවත් ඒවට සාතික දෙන එක තමන්ගේ ජීවිකාව බවට පත් කරගත්ත ඊනියා සිවිල් සමාජය කියලා කියාගන්න ඔස්තරලා එක්ක ප්‍රශ්නේ තියෙන්නේ අපි ආනවා කෝ කොමිසම් බලන්නේ නැද්ද ඔලු දැන් මොකද කරන්නේ එක මර්ධන පනතකින් කෑලි ගලෝලා තව එකකට අතුල්ලනවා දැන් තස්තවාදයේ වැළැක්වීමේ පනත අකුලන්ට කියලා අන්න මොකද කරන්නේ අන්න ආරක්ෂක ඇමතිය ගියා මේ මේ ආචාර්ය එකක් කඩතුළු වෙනුවට දෙකක් නෙමෙයි සාගල ආචාර්ය තස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්ට ගිහිල්ලා මේ ආචාර්ය එකක් කඩතුළු වෙනුවට දැන් තුනක් කඩතුළු හදන්න යන්නේ පනත් තුනක් ගේන්න යන්නේ තුනේම නැවත මර්ධනය තියෙනවා මර්ධනය තියෙනවා ඒ නිසා සටන් කරන මිනිස්සුන්ට මේ ධනපති ආණ්ඩුව වලින් ප්‍රජාතන්ත්‍රවාදී ලැබෙන්නේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදී තොරම්බල් කරලා පාරම් බාලා ධනපති ආණ්ඩු හදාගන්න ඇමක් විතරයි ප්‍රජාතන්ත්‍රවාදී ජනවාරි 8 න් පස්සේ ඒ චැප්ටර් එක ඉවරයි අපි ආනවා මෙරටේ දේශපාලන සිරකරුවෝ දැන් කියනවා තක්කඩි ආණ්ඩුව දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්න විකුණලා බලයට ඇවිල්ලා දැන් කියනවා දේශපාලන සිරකරුවෝ කියලා ජාතියක් නැහැ කියලා අපි කියනවා දේශපාලන සිරකරුවෝ කියලා ජාතියක් ඉන්නවා තාමත් ඔවුන්ගේ නිදහස වෙනුවෙන් සිරකවල් තුල උපවාස කරමින් ඉන්නවා ඒ විතරක් නෙමේ දේශපාලන හේතුන් මත දේශපාලන පරිගැනීමකට ලක්කලා දේශපාලන හිරකරුවෙක් ලෙස කුමාර් ගුණරත්නම් සහෝදරයා අන්න අනුරාධපුර හිරගෙදර ඉන්නවා එනිසා දේශපාලන හිරකරුවෝ නැහැ කියන්ට එපා ඉන්නවා නිදාස් කරාද නැහැ එව්වා සුම්මා එව්වා බයිලා එව්වා එව්වා චන්දගුණ්ඩු විතරයි අතුරුදාන් වෙච්ච පැහැරගත් ඝාතන ගැන පරීක්ෂණ පවත්වනවා කිව්වා එව්වා පරීක්ෂණ පවත්වනවද නැහැ ඒවා පට්ටපල් බොරු දැන් ඔය යුනිෆෝම් හදගෙන ඉන්න මහතුරුන්ට මතක් කරනවා අහුවෙන්න එපා දැන් අනදුන්නේ උන් පැත්තක ඒ ඒ වැඩ කරපේ උන්ට දැන් වමාරන්ට ලගින්ද වෙලා තියෙනවා ඒ නිසා අහුවෙන්න එපා අහුවෙන්න එපා ඔබතුමාලා ලව්ව මර්ධනය කරගනිද්දි උන් එහෙම තමයි හැබැයි වැඩේ වැරදුනාම වමාරන්ට වෙන්නේ පටි ගැලවෙන්නේ තරු ගැලවෙන්නේ ඔව්වට කඩේ යන උන්ගේ එනිසා දැන් ඒවට අනදුන්නු දේශපාලන අධිකාරිය නිහඬව තිබෙනවා අතුරුදහන් වීම ඝාතන දේශපාලන ක්‍රීඩාවේ අමුතු සෙල්ලමක් බවට පත් වෙලා තියෙනවා හොරු ඇල්ලිල්ලත් එච්චරයි දැන් අර පහුගිය ආණ්ඩුවේ රාජපක්ෂගේ ලොකුම හොරා කිව්වේ සචින් වාස් දැන් නැග්ගා සිරිසේනගේ වේදිකාවට සිරිසේන බදලා වැළඳගෙන ඉඹලා පිළිගත්තා සිරිසේන ඉඹට පස්සේ සියලු හොරකම් වලින් දුරිබුත වෙලා යනවා සිරිසේනගේ වේදිකාවට ඕන හොරෙක් නැගලා සිරිසේන අල්ලා බදා ඉබගත්ට පස්සේ අර ඒහි භික්ෂුභාවේ වගේ එන්න කියලා කතා කරලා මහානකව දුන්නා වගේ නැත්තම් බණ අහපු ඇසිල්ලෙන් සෝවාන් වුණා වගේ සිරිසේනගේ වේදිකාවට නැගපු රාජපක්ෂගේ ඕන හොරෙක් ඕන පල් හොරෙක් සියලු හොරකම් වලින් එකවර මිදී එකවර නිදහස් වෙනවා ඇත එනිසා මේවා ඝාතන ගැන පරීක්ෂණ කරන එක හොළු අල්ලන එක FCID එක මේ සියල්ල දේශපාලන බල කීඩාවේ නිඳිත සෙල්ලම් අපි අහනවා FCID එකේ විධායක අධ්‍යක්ෂක කොරලාපත් වෙලා හොරු අල්ලන්න විශේෂ උපාධියක් ගහලා හිටපු අනුර දිසානායකට මොකද උනේ කියලා අපි අහනවා ලැජ්ජයි මහත්තයෝ ධනපති ආණ්ඩුව වලට කඩේ ගිහිල්ලා පක්ෂය රවට්ටලා පක්ෂයට වංචා කරලා එව්ව ප්‍රශ්න කරද්දි රටින් පැනලා ගිහිල්ලා මන් නැත්තම් කරපම් බැයිදින කියලා අන්න චන්දිපාට් කර පෙන්නනවා ලැජ්ජයි ලැජ්ජයි FCID එකේ ප්‍රධාන නිලධාරියා
කැබිනට් අලින් පත් කරපු අනුර දිසානායක අල්ලපු හොරෙක් එකෙක් නැහැ. ඒ නිසා මෙවුව දේශපාලන බල ක්‍රීඩාවේ සෙල්ලම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වලලලා ඉවරයි. දේශපාලන නීතිය දඩමීම කරගෙන මේ සියලු පරිගැනීම් දඩමීම කරගෙන තියන්නේ තමන්ගේ දේශපාලන සෙල්ලමට. ඒ නිසා අපි කියනවා රාජපක්ෂගේ ආණ්ඩුව උන්දුන්නේත් නැහැ ප්‍රජාතන්ත්‍රවාදේ මුන්ට දෙන්නත් බෑ. ඒ නිසා මුංගෙන් ප්‍රජාතන්ත්‍රවාදේ ඉල්ලනවා කියන්නේ ඉබ්බන්ගෙන් පියාටු ඉල්ලනවා කියලා. ඒ නිසා කුමාර් ගුණරත්නම් සහෝදරයා දේශපාලන පරිගැනීමට ලක් වෙලා අද දේශපාලන සිරකරුවෙක් ලෙස අනුරාධපුර බන්ධනාගාරයේ ඉන්නවා. ඒ වගේම උතුරු නැගෙනහිර රණවියන් තව බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අහිමි වෙච්ච ලසන්තලගේ ඉඳලා ලලිත් කුහන්ලගේ ඉඳලා එක්නලි ගොඩලගේ ඉඳලා මේ රටේ අතුරුදහන් කිරීමට ලක් වෙච්ච තව බොහෝ දෙනෙක් ඉන්නවා. අපි දන්නවා උඹලා අපට ප්‍රජාතන්ත්‍රවාදී දෙන්නේ නැහැ. හැබැයි අපි දන්නවා ගන්න අපි දන්නවා සටන් කරලා ගන්න සටන් ඇතුලේ උඹලා හිතුවට අපි දවස් ගණන් අට්ටාලවල වාඩි වෙලා ඉන්නද්දි අව්වේ ගිනි කකා පැය ගණන් ඉන්නද්දි උගුර ලේරා වෙනකන් උද්ඝෝෂණ කරද්දි උඹලා අපිව නිහඬතාවෙන් හෙම්බත් කරන්න හිතුවට උත්තර නොදී හෙම්බත් කරන්න හිතුවට අපි දන්නවා සටන් කරලා ජය ගන්න. ඇයි අපේ ධෛර්යය එක දවසකට දෙකකට මාසයකට නෙමෙයි දවස් 180 ගණන් 200 ගණන් පහු වෙලා යද්දිත් අවුරුද්දක් නෙමෙයි අවුරුදු ගණනාවක් සටන් කරන්නට ධෛර්යය අරගෙන තමයි අපි ආවේ. ඒ නිසා සටන් කිරීම වගේම අත් නොහැර අතරමඟ දමා නොයා අත් නොහැර අකණ්ඩව සටන් කිරීමේ සම්ප්‍රදාය පෙරටුගාමි සමාජවාදී පක්ෂය අපි පන්තියට උගන්වනවා. මතක තියාගන්න ධනපති මහතුරු අත් නොහැර අකණ්ඩව සටන් කිරීමේ සම්ප්‍රදාය අපි උගන්වනවා. එනිසා වැස්ස පායලා තියෙන්නේ රෑබෝ වේගන එන්නේ මේ වේදිකාව අපේ පන්තියේ ශ්‍රමය වගේම අනිකුත් කුසලතාවන් වල වේදිකාව බවට ඉඩ විවෘත කළ යුතුව තිබෙනවා. අපි අද මෙතනට ආවේ ලොකු අදිෂ්ඨානයක් අරගෙන. ඒ අදිෂ්ඨානය අපි පෙන්නුවා. මෙතන ඔලුගෙඩි ගාන කීයද කියන එක අපට වැදගත් නැහැ. හැබැයි අපි විශ්වාස කරනවා සියලු දෙනා රතු කොඩිය අතෑරලා තියෙද්දි ධනපතින්ගේ දඩ වහන්න රතු දජය පාවිච්චි කරද්දි ධනපති ගුප්පයන් වල ඉඳුල් හොදන්න වමේ නායකයෝ නිර්වතින් ඇවිදගෙන යද්දි සියල්ල සුනු විසුනු වී තිබෙද්දි බොහෝ බුද්ධිමය ගුරුකුල බොහෝ කණ්ඩායම් ශූන්‍යවාදය වැඩක් නැහැ කොරලා වැඩක් නැහැ හරියන්නේ නැහැ කියලා නර්පල අප දෙසා බාද්දි ශූන්‍යවාදය වපුරද්දි අපි විශ්වාස කරනවා. එදත් අපි ඔබත් එක්ක කතා කළේ මේ පොළවේ ධනවාදයට එරෙහිව සටන් කරලා සමාජවාදයේ ගොඩනගන්න ඒ මාක්ස් එංගල්ස් ලෙනින් ගෙනාපු ඒ නිවැරදි වැඩපිළිවෙල ඉදිරියට අරන් යන්න දුබලකම් රාශියක් මැද්දේ වුණත් රෝහණ විජේවීර සහෝදරයා ලාංකීය පොළවට ගලප්පන්න ගත්තේ ඓතිහාසික උත්සාහය ඇතුළේ තිබුණු අද්දකීම් ඉදිරියට අරගෙන යන්න විශ්වාසයෙන් ධෛර්යයෙන් එක දහදෙනෙක් පෙරට එනවනම් අපි ඔබට කිව්වා ලාංකීය භූමිය ඇතුලේ
लांकीय निर्धन पंथिये पक्षय निर्माणे किरीमे वगकीम अपि बार गन्नवा कियला एनिसा अंदुरुतम दुष्करम मोहतवाल्लोले अपि ओबटे कारणे किव्वा बोहो देना विविध हेतु कारण मुल कर गनिमिं अभी व अतहर यद्दित अभी नोसली एम दाइरेम अभी ओबट की हुआ ने अभी मेवग की मबार गन्नु धनवादे अपे बहु अनगितम सतान सगयन गिल गनिमिं ओन पुद्गलिक जीवित बेत कुटुंबलेस हेमिन सीरुए पसुबेस यद्दित අපි අසරණ වෙද්දි තනි වෙද්දි හුදකලා වෙද්දි අපි ඔබට කිව්වා නෑ 1000 දෙනෙක් 1000 දෙනෙක් ලාංකීය භූමිය මත නිර්ධන පන්තියේ සටන්කාමී පක්ෂය විප්ලවකාරී පක්ෂය ගොඩනැගීමේ වගකීමට උර දෙනවා නම් එය එය සපත කළ හැකි එය සනාත කළ හැකි එය ගොඩනැගිය හැකි කියලා අපි ඔබට කිව්වා එනිසා දැන් ලංකාවේ විතරක් නෙමෙයි ලෝක පරිමාණෙන් ඒ අඳුරු දුෂ්කර පැය පහව යමින් විශ්වාසයේ සහ ආලෝකයේ හිමිදිරිය උදා වෙමින් තිබෙන්නේ ගමන දුරයි බොහෝ දුෂ්කරයි ගමන දුරයි බොහෝ දුෂ්කරයි ඒත් අපි विश्वास करनवा अभीट उरेन्नुर गति अपे सगयागे उरेन्नुर गति औगे देवर मत दैत्तबा गनिमिन सहोदरत्वय मत विश्वास करमिन इदिरियट या हकी केला अपे विश्वास करनवा सहोदर वरुनी सहोदरियनी अपट मग वरदुना तमाई बहु अवस्थावल मग वरदुना तमाई එලස වරදුනු බව පන්ති ඉදිරියේ නොපැකිල පිළිගන්නට අපට ධෛර්යය තිබෙනවා වරදුනු තැන් වහලා මේ වැඩේ කරන්න බෑ අපට මග වරදුනු බොහෝ තැන් අපි නිහතමානීව බොහොම ධෛර්යයෙන් පන්තියත් එක්ක අපේ පන්තියත් එක්ක අපි වග කියන්න ඕන පන්තියත් එක්ක බෙදා ගන්නවා ඔව් සහෝදරයා සහෝදරී අපට මග වරදුනා අප මංමුලා වුණා අප ඇද වැටුණා නමුත් අපි රතු දජය සමාජවාදී වැඩපිළිවෙල නම් අතහැරියේ නැහැ අතහැරියේ නැහැ ඒ නිසා දැන් අපි නිවැරදි මග සොයා ගනිමින් සිබෙනවා ඔබත් එක්ක සටන් වදිමින් මහ පොළවේ ඔබෙන් ඉගෙන ගනිමින් පන්තියෙන් නිගන ගනිමින් නිවැරදි මග සොයා ගනිමින් තිබෙනවා දැන් අපි බොහෝ ධෛර්යයෙන් වැටි වැටි නමුත් වැටි වැටි නමුත් දෙපයින් නැගිටින්න තිබෙනවා ධනපතියන්ගේ සල්ලි පොදි වෙනුවට පන්තියේ ඔබේ 750 රුපියල ඔබේ දාඩිය කඳුළු එකතු කරලා වේදිකා හදන්න වැඩ කරන්න ඔබේ කාටඩින්ගෙන් ඔබ අපිට දෙන පාන් කැල්ලෙන් ශක්තිමත් වෙලා ජීවත් වෙන්න වැඩ කරන්න ඔබේ බයිසිකලේ ඔබේ පුෂ් සයිකලේ පිටිපස්සේ නැගලා යන්න අපි ඉගෙන ගනිමින් ඉන්නවා අපට බොහෝ දේ නැහැ අපට සම්පත් නැහැ මුදල් නැහැ යාන වාහන නැහැ ලොකු ගොඩනැගිලි කාර්යාල නැහැ නමුත් 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 අපි ඔබේ සහෝදරත්වය මත ඔබේ 750 රුපියල විශ්වාස කරමින් ඔබේ දෙවුර මත ඔබත් සමග එකට බැඳෙමින් සටන් වැදීම සඳහා ඉදිරියට යාමට ඔව් මේ රටේ වැඩ කරන මිනිසුන්ට ලාංකීය නිර්ධන පන්තියට ඔවුන්ගේම වූ පක්ෂය සටන් කරන පක්ෂය විප්ලවවාදී පක්ෂය මේ රටට සමාජවාදය ගොඩනගන පක්ෂය නිර්මාණය කිරීමේ බාර දූර බාර දූර අසීරු දුෂ්කරම වගකීමට අපි උර දෙනවා අපි උර දෙනවා ඒ වෙනුවෙන් ඒ වෙනුවෙන්
අපි අද දවස කැප කරනවා අද දවස හෙට දවස කැප කරනවා ඒ නිසා අපට ඉතුරු ඔබේ සහෝදරත්වය පමණයි ඔබේ දැත් පමණයි ඒ නිසා අපි අපි ඒ දැත් එකට අල්ලගෙන එකතු වෙලා කියමු අපිට තිබෙන එකම දේ මෙරටේ වැඩ කරන මිනිස්සු අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය පමණයි ඔබේ දැත් පමණයි අතරමැද සතන් අත් නොහරින බවට පාවා නොදෙන බවට පන්ති අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය පමණයි අපේ ශක්තිය ඒ නිසා අපි දැත් එකිනෙකල් වාගෙන මේ රටේ දුක් විඳින මිනිසුන්ට සමාජවාදයේ ගොඩනැගීම සඳහා අපේ පන්තියේ පක්ෂය නිර්මාණය කරන වගකීම 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 දෙවුර මත පටවා ගනිමින් ඒ සඳහා අපේ හෙට දවස කැප කරන බවට සපත වෙමින් අපි ජාත්‍යන්තර කම්කරු දිනේ වැඩපිළිවෙල ඒක තමයි වැඩපිළිවෙල ධනවාදය පෙරලන වැඩපිළිවෙල සමාජවාදී වැඩපිළිවෙල පන්තිය සංවිධානය කිරීමේ වැඩපිළිවෙල පන්තියට තමන්ගේම වූ විප්ලවකාරී පක්ෂයක් 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 ගොඩනැගීමේ වැඩපිළිවෙල එය ජයග්‍රහණය කිරීම සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය පතමින් ධෛර්යය පතමින් ඔබ සියලු දෙනාටම ශක්තිය පතමින් ධෛර්යය පතමින් අපින් හෙඩ වෙනවා ස්තුතියි